චරිත අසලංකකයන් දහනමින් පහල කණ්ඩායමට සෙල්ලම් කරද්දී දක්ෂ තුංගුරියව ක්‍රීඩකයෙක් ප්‍රතිකරුවෙක් විදියට වගේම දක්ෂංග පන්දු යවන්නෙක් විදියටත් චරිත පාසල් කාලයේ ඉඳන්ම වැඩපෙන්නුවා. හැබැයි ජාත්‍යන්තර පිටියට ආවට පස්සේ අසලංකට වැඩිය පන්දු ලැබෙන අවස්ථා අපි දැක්කේ නැහැ. දරංජිත් සිල්වාත් කණ්ඩායමේ ඉන්න නිසා ගොඩක් අවස්ථාවල පිටදඟ පන්දු යවන්නා විදියට දනා පන්දු වාර කීපයක් යවන විදිය තමයි අපි ගොඩක් අවස්ථාවල දැක්කේ. චරිත පන්දු දුන්නට පස්සේ දඟ පන්දු යවන්නන්ට හිතකර තනතිල්ලක මොනවද කරන්න පුළුවන් කියන්නේ ඉන්දියා කණ්ඩායමක තරගයේදී චරිත පෙන්නවා. ඉගෙන ජාත්‍යන්තර මාධ්‍යත් හරි අපූර්ව විදියට වාර්තා කරලා තිබුණා. ඉස්තෙන් සංග්‍රහ වාර්තා කරලා තිබුණේ ජාත්‍යන්තර තරග 78ක් සෙල්ලම් කරපු ජාත්‍යන්තර තරගවල අවස්ථා 7ක විතර පන්දු යවලා තිබුණු අසලංක. ඉන්දු ප්‍රතිකරණ ලයිස්තුවේ කඩලු 4ක් බිඳ දැමීම හරි අපූර්ව දක්ෂතාවයක් කියලා. පන්දු වාර දුන්නට පස්සේ ලකුණු නොදී පන්දු යවලා පන්දු වාර දෙකක හිර කළාට පස්සේ තුන්වෙනි පන්දු වාරයේ ඉඳන් චරිත කඩලු දඩේම පටන් ගත්තා කියලා තමයි විශ්ඩම් කියලා තිබුණේ. ඒ වගේම පිටපිට කඩලු දෙකක් දවා ගන්නත් චරිත මේ තරගයේදී සමත් වෙනවා. විශ්ඩම් ලිපිය අවසානයේ චරිතගේ පන්දු යවීම ගැන ප්‍රේක්ෂකයෝ දක්වපු අදහස් ටිකකුත් පළ කරලා තිබුණා. එක රසිකයෙක් කියලා තිබුණේ චරිත පන්දු යවවි හරියට එංගලන්තයේ හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක ග්‍රැහම් සෝන් පන්දු යවපු විදිහට කියලා. තරගයේ අතරතුර තරගය ගැන කතා කළ අනිල් කුම්ලි කියලා තිබුණේ චරිත් තනතිල්ලට අවශ්‍ය විදිහට පන්දුව දාලා ඉන්දියාව පීඩනයට ලක් කළා කියලා. ඒ වගේ බුම්රා දවා ගන්න අසලංකයාපු පන්දුව දකිද්දී කුම්ලිට මුරලි මතක් වුණා කියලා කියලා තිබුණා. මුරලි සහ ස්වාන් තරම් නැතත් චරිත් තමන්ට පන්දු ඉන්දියක් කරන්න පුළුවන් කියන දේ නම් ඉන්දියාව ඉස්සරහා හොඳට පෙන්නවා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.